Football. එහෙමත් නැත්නම් පාපන්දු ක්‍රීඩාව අද වෙනකොට ලෝකේ බොහෝ පිරිසක් නරඹන ඒ වගේම බොහෝ පිරිසක් ආදරය කරන බොහෝ පිරිසක් ක්‍රීඩා කරන ක්‍රීඩාවක් බවට පත් වෙනවා. නමුත් ජාත්‍යන්තර හමුවේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට තහනම් වැටෙද්දී අද ලංකාවේ පාපන්දු ක්‍රීඩාව දිනෙන් දින වේගී යමින් පවතිනවා. ඉතින් එහෙම වුණාට ලංකාවේ තාමත් මේ පාපන්දු ක්‍රීඩාව ක්‍රියාශීලී ක්‍රීඩාවක් බවට ක්‍රීඩා කරන ක්‍රීඩාවක් බවට පත් වෙලා තියෙනවා. New Citizen TV අද අපි ඇවිල්ලා ඉන්නේ ඔබේසේකරපුර ක්‍රීඩාංගණයට. මේ ඔබේසේකරපුර ක්‍රීඩාංගණයේදී ඔබේසේකරපුර සිටි පාපන්දු සමාජය අද දවසේදී ක්‍රීඩා කරනවා. ඉතින් අපි සූදානම් මේ ක්‍රීඩකින් එක කතා කරන්න. වැඩසටහනට යන්න කලින් මතක් කරනවා New Citizen TV YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම මෙහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. අපි සූදානම් ඔබේසේකරපුර සිටි football ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකින් එක කතා කරන්න මේ ජාත්‍යන්තර නියෝජනය කරන්න පුළුවන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් ක්‍රීඩකෙක්ව අපි කතා කරන්න සූදානම්. එන්න යන්න. හොඳයි. අපි අද මුලින්ම කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ ඔබේසේකරපුර සිටි පාපන්දු ක්‍රීඩා සමාජයේ පුහුණුකරුවෝ දාමෝදර චන්ද්‍රසිරි මහතා සමග. ඔහු ලංකාවේ පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත්තාම දීර්ඝ අත්දැකීමක් තියෙන දක්ෂ ක්‍රීඩකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මම ඔබගේ මුලින්ම දැනගන්න කැමති ඔබ ඔබේසේකරපුර සිටි පාපන්දු ක්‍රීඩා සමාජයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? මම ඇත්තට මුලින්ම සම්බන්ධ වෙන්නේ දෙසැම්බර් මාසයේ මැද වගේ මතන්නේ මේ ක්‍රීඩා සමාජයේ නියෝජනය කරලා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරලා පොඩි කාලේ ඉඳන්ම ජාතික කණ්ඩායමේ දැල් රකින්න එකට කටයුතු කරපු ක්‍රීඩකයෙක් ධනුෂ්ක තමයි මට යෝජනා කරේ කෝච්. අපිට මෙහෙම පොඩි අදහසක් තියෙනවා අපේ පලාතේ ටීම් එක ගොඩනගන්න ඕනේ අපිට එකට පුහුණුකරුවෙක් ඕනේ. මගේ යෝජනාව ඇවිල්ලා ඔයාව අපිට ගෙන්න ගන්න කියලා. ඇත්තටම ඒ වෙලාවේ මට පොඩි චකිතයකුත් තිබ්බා එන්න. එතකොට මම ඉතින් ඉපෝතාවක්ම කිව්වා මට එන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ එතන පොඩි ගැටලුවක් තියෙනවා එන්න. මොකද නෑ එහෙම ප්‍රශ්නයක් මොකුත් නෑ කෝච් එන්න අපි සෑම දෙයක්ම ඔයා වෙනුවෙන් අපි අරේන්ජ් කරලා දෙනවා කියලා. ඉතින් ඊට පස්සේ තමයි දෙසැම්බර් 20 වෙනිදා තමයි මම මුලින්ම මේ වැඩ පටන් ගත්තේ. හොඳයි. දැන් ලෝකේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට තහනම් පැනවීමත් එක්ක අද වෙනකොට ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව දිනෙන් දින මේ පාපන්දු ක්‍රීඩා සමාජය වැසීගෙන යනවා. එහෙම තැනකදී ඇයි ඔබට හිතුනේ ඔබේසේකරපුර සිටි ක්‍රීඩා සමාජයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනි කියලා? ඇත්තටම මම හිතන්නේ මේ පාපන්දු පුහුණු කරන්න ලැබිච්ච එකත් මට ලොකු වාසනාවක් කියලා තමයි මම දකින්නේ. මොකද මේ ක්‍රීඩා සමාජයේ ආදි ක්‍රීඩකයන් ප්‍රවීණයන් ඒගොල්ලෝ මම හිතන්නේ බොහෝ දෙනා දැන් ඉතාලියේ තමයි ජීවත් වෙන්නේ. ඒගොල්ලොන්ගේ එකම අරමුණ පාපන්දු හරහා මේ ගමේ තරුණ ළමයින්ට ක්‍රීඩකයන්ට හොඳ ජීවිතයක් ලබා දෙන්න. Better life through football. ඒ සංකල්පය උඩ තමයි මේ ක්‍රීඩා සමාජය අද මේ ක්‍රියාත්මක වෙන්නේ. මේක ඒගොල්ලන්ගේ සංකල්පයක්. ඉතාලියේ වෙතන සීලුම මේකේ පැරණි ක්‍රීඩකයන් ඔවුන්ගේ පවුල් බිරිඳෑවරු සීලු දනාම මේ ක්‍රීඩා සමාජයට ඉඳන් උදව් කරනවා. ඉතින් මටත් මේ ළමයිගේ පුහුණු කරන්න ලැබිච්ච එක වාසනාවක් කියලා තමයි මම සැලකන්නේ. ඔව්. දැන් ඒ විදිහට ඔබේසේකරපුර සිටි මේ පාපන්දු ක්‍රීඩා සමාජය ඇත්තටම ජාතික මට්ටම නියෝජනය කරන්න පුළුවන්. ජාත්‍යන්තර නියෝජන පුරන් ක්‍රීඩකයෝ මේ තරුණයෝ අතර ඉන්නවද? ඇත්තටම කියන්න අතීතයේ තිටියා මේ ප්‍රැක්ටිස් කරන ටීම් එකේ සහ අපේ ඉන්නවා තව අවුරුදු 8 ඉඳලා අපේ ක්‍රීඩකයෝ ඉන්නවා. දැනට මේ අපේ මෙසීනේ ටීම් එක මේක අවුරුදු 19 පහළ ක්‍රීඩකයෝ 4 දෙනෙක් විතර ඉන්නවා. කවදා හෝ පුහුණුව දිගටම කරගෙන ගියොත් හරිය නිසි ආකාරව හරියට හොඳ පුහුණුවක් ලැබුවොත් ලේසියෙන්ම ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන්න පුළුවන් අති දක්ෂ ක්‍රීඩකයෝ 3-4 දෙනෙක් දැනට මෙතන ඉන්නවා. තව අවුරුදු 22න් පාල ක්‍රීඩකයෙක් ඉන්නවා අපේ ප්‍රධාන ඩිෆෙන්ඩර් හැටියට සෙල්ලම් කරන්නේ. මම හිතනවා ලබන පාර නැෂනල් ටීම් එක කැන්දනකොට එයාටත් අවස්ථාවක් ලැබෙයි කියලා. මේ ක්‍රීඩා සමාජයට ඔබ එද්දි තිබ්බ තත්ත්වය සහ දැන් තත්ත්වය දිහා බලද්දී ඔබේ අදහස මොන වගේද? ඇත්තටම ඒකේ ලොකු දියුණුවක් තියෙනවා. හිතාගන්න බැරි තරමට ලොකු දියුණුවක් තියෙනවා ක්‍රීඩකයන්ගේ සහ අපේ පරිසරය හැමතිම විනය ක්‍රීඩාව හැමතිම ලොකු දියුණුවක් තියෙනවා. ඇත්තටම ආඩම්බරයි කියන්න මේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෝ සපෝටර්ස්ලා දෙමව්පියෝ අපේ අකඩමියක් තියෙනවා පොඩි අකඩමිය දෙමව්පියෝ ලොකු ළමයින්ගේ හැම දෙනාගෙම ලැබෙන සහයෝගය
ඇත්තටම අනර්ගයි. මම විතරම වාසනාවන්තයි කියලා මේ වගේ දේවල් වැඩ කරන්න. ඉතින් ලොකු දියුණුවක් තියෙන මේ ක්‍රීඩා සමාජයේ හැම අතින්ම. හොඳයි. අපි මේ විදිහට කතා කළේ ඔබේසේකරපුර සිටි පාපදු ක්‍රීඩා සමාජයේ පුහුණුකරු දාමෝදරන් චන්ද්‍රසිරි පුහුණුකර්තුමා සමග ඔබතුමාට බෙහෙවින්ම සූති අපිත් එක්ක කතා කරන්න සම්බන්ධ වුණාට අපි ඔබතුමාට සුබපතනවා ඔබේසේකරපුර මේ ප්‍රදේශයේ මේ තරුණයෙකුට කරන් කරන මේ පාපන්දු ක්‍රීඩාව දියුණු කරන්න ඔබ දරන වෑයම සාර්ථක වෙන්න ජාත්‍යන්තරයේ මට්ටමට ගේන්න ක්‍රීඩකෙන් බිහි කරන්න හැකියාව කියලා ඔබතුමාට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙලා බොහොම ස්තුතියි හොඳයි අපි ඊළඟට කතා කරන්න සූදානම් ඔබේසේකරපුර සිටි පාපන්දු ක්‍රීඩා සමාජයේ ලේකම් ලහිරු මලින්ද අයියත් එක්ක අයියේ දැන් මේ විදිහට මේ තරුණ එකතු කරන් මේ ක්‍රීඩා සමාජයේ ඔබ ආරම්භකෙක් විදිහට මේ ක්‍රීඩා සමාජයේ ඉන්න කෙනෙක් විදිහට කොහොමද මේ ක්‍රීඩා සමාජය ආරම්භ වෙන්නේ මේ ක්‍රීඩා සමාජය ඔබේසේකරපුර සිටි ක්‍රීඩා සමාජය මුලින්ම ඔබේසේකරපුර එක්සත් නමින් ඉන්න ක්‍රීඩකයෝයි අපේ අසල්වාසී ඊගල් ක්‍රීඩා සමාජයේ ඉන්න ක්‍රීඩකයෝයි අපේ ප්‍රදේශයේ විසිරිලා කණ්ඩායම් දෙක තුනක් හිටියා ඒ දෙක තුනකම සම්මිශ්‍රණයක් වෙලා තමයි ඔබේසේකරපුර සිටි කියන ක්‍රීඩා සමාජය හැදෙන්නේ මේක අපි කාලාන්තරයක් තිස්සේ අපේ එක්ක සෙල්ලම් කරපු අයගේ තිබ්බ ලොකු බලාපොරොත්තුවක් තමයි විවිධ හේතුන් මත එක එක දේවල් ඇවිල්ලා මේක කරගන්න බැරි වුණා නැත්තම් අපි මේ වෙනකොට අපේ ක්‍රීඩකයෝ ලංකාවේ තියෙන ඉහළම තලයේ ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ තමයි අපිට ඉන්නේ. ඒගොල්ලන්ට අපේ මෙතන හරියට ස්ට්‍රෝන් නැති නිසා ඒගොල්ලෝ මේ ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරනවා. මේ ක්‍රීඩා සමාජය හැදෙන්න මූලික හේතුව අපේ මෙතන තියෙන තරඟකාරී ෆුට්බෝල් වලට හරියන ක්‍රීඩා සමාජයක් නැතුව තිබ්බේ. දැන් අපි ඔක්කොගෙම සම්රක්ෂණයක් කරලා තමයි ඔබේසේකරපුර සිටි ක්‍රීඩා සමාජය හැදෙන්නේ. හොඳයි සාමාන්‍යයෙන් මේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක කී දෙනෙක් විතර මේ වෙනකොට ක්‍රීඩා කරනවද අපේ සිටි ක්‍රීඩා සමාජයේ දැනට ඇකඩමියක් කරගෙන යනවා ඒ කියන්නේ ගාස් රූට් ඉඳන් කුඩා ළමයින්ගේ ඒකේ ඉන්නවා රෙජිස්ටර් 114 දෙනෙක් ඊට අමතරව අපේ සීනියර් කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඉන්නවා 53 දෙනෙක් ඊට අමතරව අපේ ගමේ ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයෝ අපේ සීනියර් ක්‍රීඩා සමාජයට ඇවිල්ලා ක්‍රීඩා කරනවා අපි කාටවත් එන්න එපා කියලාත් නැහැ ඒක නිසා අපේ ගණන ඉදපුගම් ඇඩි වෙනවා අඩු වෙනවා ඒක නිසා අපි දැන් රෙජිස්ටර් අනිවාර්යෙන් 30 දෙනෙක් රෙජිස්ටර් කරලා තියෙන්නේ ඊට අමතරව අපේ 53 දෙනෙක් සීනියර් ක්‍රීඩා සමාජයට එතකොට දැන් මේ ඔබේසේකරපුර සිටි පාපන්දු ක්‍රීඩා සමාජයේ සම්බන්ධ වෙන්න පුළුවන් මේ ප්‍රදේශයේ ජීවත් වෙන තරුණයන්ට පමණද නෑ ලංකාවේ ඕනම ප්‍රදේශයක ක්‍රීඩකයෙක් ඇවිල්ලා අපේ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන්න කියලා අපේ මැනේජ්මන්ට් කමිටි එක අපිට ඒක සම්බන්ධයෙන් කියලා තියෙන්නේ විශේෂයෙන් පිට ක්‍රීඩකයෙක් ආවම අපිට විශේෂ සැලකිල්ලක් දක්වන්න කියලා ඒගොල්ලන් අපිට කියලා තියෙන්නේ අපේ දැනට ඉන්නවා කල්මුණේ ක්‍රීඩකයෙක් තව ජප්න ක්‍රීඩකයෙක් මඩකලපු ක්‍රීඩකයෙක් ඒ වගේ සෑහෙන පිටින් ඇවිල්ලා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් නියෝජනය කරන ක්‍රීඩකයෙක් ඉන්නවා හරි දැන් අපි දන්නවා මේ ලෝකයේ මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට තහනම් පැනවිලා තියෙන්නේ. එතකොට මේ වෙනකොට ලංකාවේ පාපන්දු ක්‍රීඩාව දිනෙන් දින විවේකීවමින් පවතිනවා. දැන් ඒ වගේ තැනකදී ඔබේසේකරපුර සිටි ක්‍රීඩා සමාජය මේ විදිහට එකතු කරගෙන කරද්දී මේකට බොහෝ අභියෝග එන්න පුළුවන්. මම අහන්නේ කොහොමද මේ ක්‍රීඩා සමාජයට ආධාර එහෙම හම්බෙන්නේ? අපේ මූලික ආධාර අපිට හම්බෙන්නේ අපේ ඉතාලියේ සිටින අපේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරපු පැරණි ක්‍රීඩකයන්ගෙන් ඔවුන් මේ ක්‍රීඩා සමාජයට බෙහෙවින් ඇල්මක් දක්වනවා සහ බෙහෙවින් විශේෂ උනන්දුවක් දක්වනවා මොකද කිව්වොත් මට දවසකට ඒගොල්ලෝ කෝල් 5-6 දෙනවා මොකද අප්ඩේට්ස් මොනවාද මොකද අද සුබ් දුන්නද ඒගොල්ලෝ අපිට සෑහෙන්න මං හිතන්නේ ලංකාවේ තියෙන ක්‍රීඩා සමාජ අතරින් කොළඹ FC හැරෙන්න හැම පහසුකම්ම තියෙන ක්‍රීඩා සමාජයේ අපේ ක්‍රීඩා සමාජය හැටියට මට බය නැතුව කියන්න පුළුවන් මොකද ඒ තරම්ම අපේ ක්‍රීඩා සමාජයේ දැනට පහසුකම් තියෙනවා හොඳයි දැන් මේ වෙනකොට දැන් මේකට පිටරටින් ආධාර ලැබෙනකොට ඇත්තටම ලංකාවේ පාපන්දු ක්‍රීඩාව දියුණු කරන්න මේ වගේ ක්‍රීඩා සමාජවලට රජයෙන් ලැබෙන සහයෝගය මොන වගේද දැනට නම් එහෙම ලොකුවට අපිට සහයෝගයක් දැනෙන රජයේ සහයෝගය අපිට අනිවාර්ය අවශ්‍ය දෙයක් දැනට ලැබෙන්නේ නැහැ ඉදිරියට ලැබෙයි කියලා අපි බලාපොරොත්තුෙන් ඉන්නවා හොඳයි ඉතින් අපි කතා කළේ ඔබේසේකරපුර සිටි පාපන්දු ක්‍රීඩා සමාජයේ ලේකම් ලහිරු මලින්ද අයියත් එක්ක ඉතින්
අයියට බෙහෙවින් මුසුති අපි සුබ පතනවා මේ තරුණයොත් එක්ක ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ජාත්‍යන්තර නියෝජනය කරන්න පුළුවන් වෙන ක්‍රීඩකයෝ පිරිසක් බවට පත් වෙන්න කියලා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙනට. බොහොම ස්තුතියි. අපිත් එක්ක එකතු වෙන්නේ ඔබේසේකරපුර සිටි පාපන්දු ක්‍රීඩා සමාජයේ සභාපති ප්‍රභාත් විද්‍යාපති මහතා. ඉතින් මම මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඔබ කොයි කාලෙද මේ ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා බවට පත් වෙන්නේ? ඔබේසේකරපුර සිටි ක්‍රීඩා සමාජයේ ආරම්භයේදීම මම සභාපතිවරයා විදිහට පත් වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සභාපති ධුරයට මම පත් වෙන්නේ මේක අපේ ලේකම්තුමා කිව්වා වගේ අපේ මේ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගෙන ක්‍රීඩා සමාජ තුනක් මූලික වශයෙන් පුහුණු වීම කරනවා. ඔබේසේකර එක්සත් ක්‍රීඩා සමාජය, ඊගල් ක්‍රීඩා සමාජය සහ කෝට් එෆ්සී කියන ක්‍රීඩා සමාජ තුන. මේ තුනේම ක්‍රීඩා කරන්නේ මේ ගමේ තරුණ තරුණියන්. ඉතින් අපිට විශේෂයෙන්ම අපේ පාපන්දු ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්න අනුග්‍රහකත්වය ඉතාම වැදගත්. ඉතින් අපිට ක්‍රීඩා සමාජ තුනක් ට අනුග්‍රහය හොයාගන්න ගියාම විශාල ගැටලුවලට මුහුණ පෑවා. ඒකට පිළියමක් විදිහට විශේෂයෙන්ම මේ ක්‍රීඩා සමාජ තුනම නියෝජනය කළා මේ වන විට විදේශගත වෙලා ඉන්න විශේෂයෙන්ම ඉතාලියේ සේවය කරන අපේ සහෝදරයෝ අදහසක් ඒගොල්ලෝ එහෙ ඒකාබද්ධ වෙලා අපිට යෝජනා කරා ක්‍රීඩා සමාජ තුනම ඒකාබද්ධ කරලා ඔබේසේකරපුර සිටි පාපන්දු සමාජයේ නමින් ක්‍රීඩා සමාජයක් ආරම්භ කරන්න කියලා. ඉතින් ඒ අනුව තමයි මම ඒ ආරම්භයේදීම සභාපතිවරයා වෙන්නේ. මම ඒ වෙනුවට ඊගල් ක්‍රීඩා සමාජයේ ලේකම්වරයා විදිහට කටයුතු කරේ. ඊගල් ක්‍රීඩා සමාජයට සභාපතිත්වය ලැබුණා. ඔබේසේකරපුර එක්සත් ක්‍රීඩා සමාජයටෙහි ලේකම් ධූරය ලැබුණා. ඔබේසේකරපුර කෝට් එෆ්සී ක්‍රීඩා සමාජයට ඒකේ භාණ්ඩාගාරික ධූරය ලැබුණා. ඒ විදිහට තමයි මේක අර ඒ ක්‍රීඩා සමාජ තුනක් ඒකාබද්ධ වෙද්දී ඒ තන්තුරු බෙදී ගියේ විදිහට. ඒ අනුව මම මෙහි ආරම්භයේ සිට මේ වෙනකට සභාපතිවරයා විසින් කටයුතු කරනවා. හොඳයි. දැනට ඔබේසේකරපුර සිටි මේ පාපන්දු ක්‍රීඩා සමාජය ජාතික මට්ටමේ තරගවල ජයග්‍රහණ කොච්චරක් වගේ අරගෙන තියෙනවද? ඔබේසේකරපුර සිටි ක්‍රීඩා සමාජය ආරම්භ කළා තාම්පි තරඟ 6ක් මේ වෙනකොට ක්‍රීඩා කරලා තියෙනවා. ඒ 6ම හැබැයි අපිට මේ පැනවිලා තියෙන පාපන්දු සම්මේලනයේට පැනලා දෙන ජාත්‍යන්තර තරඟ තහනමත් එක්ක පාපන්දු සම්මේලනයේ හරහා මේ වන විට අපේ තරඟ තාම සංවිධානය වෙන්නේ නැහැ. ඒ නිසා තාම අපිට මේ අර ජාතික මට්ටමේ තරඟාවලියකට ක්‍රීඩා කිරීමේ හැකියාව අපිට ලැබිලා නැහැ. කොහොම වුණත් අපි එළඹෙන පළවෙනි අවස්ථාවේදීම ජාතික මට්ටමේ තරඟවලට සහභාගී වෙන්න සූදානම්ින් පුහුණු වීම කරගෙන යනවා. ඒ සහභාගී වෙච්ච තරඟ 6න් අපිට තරඟ 3ක ජයග්‍රහණය ලබන්න හැකි වුණා. ඒ වගේම අපිත් තරඟ 3ක් පරාජයට පත් වුණා. ඒ හැම එකෙම අපි අත්දැකීම් ලබාගෙන අපි මේ තරඟ නොලැබුණත් මේ තහනම ඉවත් වෙලා ඊළඟ තරඟාවලිය ආරම්භ වෙනකන් ඒ පුහුණු තරඟ හරි සම්බන්ධ වෙලා අපේ ක්‍රීඩකයන්ට අවශ්‍ය අත්දැකීම් ලබා දීමේ වැඩපිළිවෙල තමයි අපි ඉන්නේ. ඒකම අපි කියන්න ඕනේ අපි ඔබේසේකරපුර සිටි පාපන්දු ක්‍රීඩා සමාජය කෝට්ටේ පාපන්දු ලීගයේ පවත්වපු ඒ තරඟාවලිය අවසන් මහා තරඟයට මේ ජූනි මාසේ 11 වෙනිදා තරඟ කරනවා. ඉතින් අපි හිතනවා එහි අපි ජයග්‍රහණය ලබා ගන්නවා අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අපේ තියෙන ක්‍රීඩකයන්ගේ ටැලන්ට් එකක දැක්කාම ඒ තරඟාවලිය අපි මුහුණ දීපු තරඟ සියල්ලම ජයග්‍රහණය කරලා ඒ හොඳ මානසිකත්වයක ඉන්නවා. අපි හිතනවා අපිට එම තරඟාවලිය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. හොඳයි. මේ ක්‍රීඩා සමාජය ඇතුළේ මේ ක්‍රීඩා කරන තරුණයන්ගේ සභාපතිත්වය දරන ඔබතුමාට මේ ක්‍රීඩා සමාජයේ අනාගතය සම්බන්ධයෙන්, ඒ කියන්නේ මේ ක්‍රීඩා සමාජයේ ඊළඟ ඉලක්කය සම්බන්ධයෙන් තියෙන අදහස මොකක්ද? ඔය ඇත්තටම අපේ මේ ඉලක්කය තමයි අපේ ගම කියන්නේ අනාදිමත් කාලයක නිසා පාපන්දු ක්‍රීඩාව තිබුණු ප්‍රදේශයක්. විශේෂයෙන්ම ඊගල් ක්‍රීඩා සමාජය ගත්තම අවුරුදු 43ක්, ඔබේසේකරපුර එක්සත් ක්‍රීඩා සමාජය ගත්තම අවුරුදු 50කට වැඩි. ඒ සියල්ල ඒකාබද්ධ වෙලා තමයි මේ ක්‍රීඩා සමාජය හැදුනේ. ඉතින් මේ ක්‍රීඩා සමාජයේ හරහා ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර තරඟ නියෝජනය කරපු ක්‍රීඩකයෝ විශාල ප්‍රමාණයක් ගොඩ නැගුණා. නමුත් අපේ මෑත භාගයේ ඉලක්කය ඒ අයට අර
නිශ්චිතවම හොඳට ක්‍රීඩා කරන්න ඒ පහසුකම් සහිතව මේ ආර්ථික ප්‍රතිලාභයකුත් ලැබෙන විදිහට ක්‍රීඩා කරන්න ක්‍රීඩා සමාජයක් නොතිබුණු නිසා ඒ අය විසිරිලා ලංකාවේ විවිධ ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරා. අපේ අරමුණ තමයි ඒ අය දැන් ගොඩක් අය ගමේ ක්‍රීඩා සමාජයට එකතු වෙලා තිනවා. අපි ඒ අයත් එක්ක මේ පාපන්දු ක්‍රීඩා සමාජය ලංකාවේ පළවෙනි පෙළේ ක්‍රීඩා සමාජයක් බවට පත් කරන්න තමයි අපේ ඉලක්කය. ඒ එකම අපේ මේකේ තියෙනවා මේ අපේ ඇකඩමියක්. ඒකේ අපේ කුඩා දරුවෝ 114ක් රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඉතින් අපි ඒ අයගේ විවිධ ඒ කියන්නේ අපේ 13න් 15, 15න් 15, 17න් 15 වගේ ඒ සංචිත පවත්වාගෙන යන ගමන් ඒ අයට ඒ අයගේ අධ්‍යාපනයට උදව් කරලා ඒ අයගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැගීමේ වැඩපිළිවෙළ විශේෂයෙන්ම ක්‍රීඩාවත් එක්ක ගොඩනැගිය යුතු විනය ගොඩනැගීමේ කාර්යභාරයටත් අපි උර දීලා තිනවා. අපි ඉදිරියේදී සූදානම් කරලා තිනවා ඒගොල්ලොන්ගේ මේ නායකත්ව හැකියාවන් හඳුනාගෙන ඒ නායකත්ව වර්ධනය කරගන්න. ඒකම ඒගොල්ලොන්ගේ වෙන සහජ දක්ෂතා තියෙනවා අධ්‍යාපනයට රුකුලක් වෙන විදිහට ඒ අයට අධ්‍යාපනයට අවශ්‍ය සහයෝගය දෙන්නත් මේ ක්‍රීඩා ඇකඩමිය තුලින් සහ අපේ ක්‍රීඩා සමාජයේ ඉදිරි වැඩපිළිවෙළ තුල ඒ කටයුතු සියල්ල අපි සැලසුම් කරලා තියෙනවා. හොඳයි. මේ විදිහේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න, මේ විදිහේ සැලසුමක් ක්‍රියාත්මක කරන්න ඔබ බලාපොරොත්තු වෙන ඉලක්කවලට යන්න ඔබට ආධාර අරමුදල් ලැබෙන්නේ කොහෙන්ද? ඔව්, ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. අපි දන්නවා පාපන්දු ක්‍රීඩාවේ නිකන් සාමාන්‍ය තරගයක් කරත් අපිට අනිත් ක්‍රීඩාව කරනවට වඩා විශාල වියදමක් තියෙනවා. ඒ නිසා අපි මේ හැම දෙයකටම අපිට අනුග්‍රහකයන් සොයා ගැනීම විශාල ගැටලුවක්. නමුත් අපිට ඇත්තටම ලොකුම ශක්තිය වෙලා තියෙන්නේ මේ වෙනකොට අපේ ක්‍රීඩා සමාජ තුනේම ක්‍රීඩා කරපු ඒ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට විදේශගතව ඉන්නවා, විශේෂයෙන්ම ඉතාලියේ. ඒ අය එහෙ ක්‍රීඩා සමාජයක් හදාගෙන ඉන්නවා. ඒ හරහා අපේ මේ ඔබේසකරපුර සිටි පාපන්දු ක්‍රීඩා සමාජයේ සියලු කටයුතු වලට ඒ අයගේ ප්‍රතිපාදන මූල්‍ය අනුග්‍රහය අපිට ලබා දෙනවා. ඒ ශක්තිය තමයි අපිට තියෙන ලොකුම ශක්තිය. ඊට අමතරව අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ අයගේ ශක්තිය මත, ඒ අයගේ මූල්‍ය හයිය මත මේ ක්‍රීඩා සමාජය සඳහා අරමුදල් රැස් කරගන්නට පාපන්දු තරගාවලියක් සූදානම් කරන්න. ඉතින් ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ අරමුදල් සොයා ගැනීමේ ගැටලුවට මුහුණ දෙන්න. හොඳයි. එතකොට දැන් ඒ විදිහට මේ විදිහට ක්‍රීඩා කරනකොට මේ ක්‍රීඩකයොත් එක්ක මේ ක්‍රීඩකයන්ගේ එහෙම නැත්නම් දැන් ඇකඩමියේ කුඩා දරුවන්ගේ දෙමාපියන්ගේ සහ මේ තරුණියන්ගේ බාරකරුවන්ගේ දායකත්වය මොන වගේ විදිහට ලැබෙන්නේ? ඔව්, ඒක මං හිතන්නේ හොඳ ප්‍රශ්නයක්. මොකද ඔබේසේකරපුර ගත්තාම සංකීර්ණ සමාජයක් තියෙන්නේ. ඔබේසේකරපුර නම කියවෙච්ච ගමන් දෙමාපියන්ගේ පොඩි චකිතයක් තියෙනවා මේ තැන් වලට දරුවෝ යොමු කරන්න. නමුත් අපිට සමාජෙන් දරුවෙක් හංගලා ඒ සමාජයට වැඩදායී සහ සමාජයට මුහුණ දෙන්න පුළුවන් දරුවෙක් හදන්න බෑ. ඒ නිසා අපිට දෙමාපියන්ගේ සහය ඉතාම වැදගත්. මොකද අපිට අපේ පිටරට ඉඳන් උදව් කරන මැනේජ්මන්ට් එකත් හැම වෙලෙම කියන්නේ මේ ළමයින්ගේ ඩිසිප්ලින් හදන්න ඕනේ. මත්ද්‍රව්‍ය සම්බන්ධව විශාල ගැටලු මේ ප්‍රදේශවල තියෙනවා. එයින් මිදිලා පරිපූර්ණ ක්‍රීඩකයෙක්, පරිපූර්ණ තරුණයෙක් හදන වැඩපිළිවෙලට අපි යන්නේ. ඔබේ දරුවාව තමයි අපි මේ රැගෙන යන්න උත්සාහ කරන්නේ. ඒ නිසා දෙමාපියන්ගේ සහයෝගය අනිවාර්යෙන් අපිට මේ සඳහා අවශ්‍යයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ අයගේ සහයෝගය අපිට ඉදිරියේදී මේ දැනට ලැබෙනවට වඩා ලබා දෙයි කියලා. මොකද අපි මූල්‍යමය පැත්තෙන් නෙමෙයි ඒ අයගේ අනුග්‍රහය බලාපොරොත්තු වෙන්නේ. මේ ක්‍රීඩා සමාජය පවත්වාගෙන යද්දී අපි දන්නවා තරඟයකට දරුවෝ සහභාගී වෙනවා නම් අපි දෙමාපිය ඒ තරඟයට සහභාගී වෙලා ඒ අයගේ සමග ගමන් කිරීමේ වගේ කටයුතු වලදී හැම වෙලෙම අපේ තියෙනවා මේ දරුවන්ට මේ සුප් ලබා දීමේ වැඩපිළිවෙලා. ඒ අපිට ඒ වගේදී එයාගේ මූල්‍ය දායකත්වය අවශ්‍ය නැහැ. හැබැයි ශ්‍රමයෙන් අපිට උදව් කරන්න පුළුවන් නම් ඒ පැවිල්ල සකස් කරන්න, ඒ දරුවන්ට පිළිගන්නන කටයුතු වලදී අපි එයාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඒ දෙමාපියන් තමන්ගේ දරුවන්ගේ දක්ෂතා මෙතනට ඇවිල්ලා බලනවනම් මං හිතන්නේ ඒ ඇතක නිතරම ඉන්නවා නම් ඒ අපිට හොඳට වැඩදායි දරුවෙක් හදාගන්න ලොකු පහසුවක් වෙයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එයාගේ සහයෝගය අපිට ලබා දෙයි කියලා. හොඳයි. ඒ විදිහට අපි කතා කළේ මේ ඔබේසේකරපුර සිටි පාපන්දු ක්‍රීඩා සමාජයේ සභාපති ප්‍රභාත් විද්‍යාපති මහතා සමග. ඉතින් අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා මේ තරුණයෝ ටිකත් එක්ක ජාත්‍යන්තර නියෝජනය කරන්න පුළුවන් කණ්ඩායමක් නිර්මාණය කරන්න හැකි වේවා කියන ප්‍රාර්ථනාව කරනවා. ඔබතුමාට බෙහෙවින් ස්තුතියි අද අපිත් එක්ක කතා කරන්න එකතු වුණාට. බොහොම ස්තුතියි මේ අවස්ථාව අපේ ක්‍රීඩා සමාජයට ලබා දුන්නට. නිව්ස් ඉච්චන් YouTube channel එකට අපේ ස්තුතිය මේ අවස්ථාවයි පුද කරනවා.
දැන් අපි කතා කරන්න සූදානම් ඔබේසේකරපුර සිටි පාපන්දු ක්‍රීඩා සමාජයේ මේ ක්‍රීඩා කරන තරුණයෙක් එක්ක. ඉතින් පූර්ණ දිල්ෂාන් ක්‍රීඩකයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මම මුලින්ම ඔබෙන් දැනගන්න කැමතියි, දැන් ඔබ කොයි කාලෙ වගේද මේ ක්‍රීඩා සමාජයත් එක්ක සම්බන්ධ වෙන්නේ? මම දැනට අවුරුදු 5කට 6කට වගේ උඩින් දැන් තමයි මම මේ ක්‍රීඩා සමාජයට එන්නේ. හරි. දැන් මේ ක්‍රීඩා සමාජය ආරම්භ වෙනකොට තියෙන තත්ත්වයයි වගේම මේ තරුණයෙක් ක්‍රීඩා කරද්දි අද වෙනකොට තියෙන තත්ත්වය ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔය ඉතාලම සන්තෝෂදායි විදියට තියෙනවා ඒක. මොකද අපි මීට කලින් සෙල්ලම් කරා, අපිට කිසිම සැලකිල්ලක් නුකුත් එහෙම තිබ්බේ නැහැ. අපිට ටූර්නමන්ට් එකක් කර යන්න විදියක් තිබ්බේ නැහැ. පාසුකම් නුකුත් තිබ්බේ නැහැ. අපි යන්නේ අදිසියරි ටූර්නමන්ට් එකකට ගියත් අපිට කවුරුත් උදව්වක් කරන්න හිටියේ නැහැ. අදමතර බීමයක්වත් ගෙනත් දෙන්න කවුරුත් හිටියේ නැහැ. ඉතින් ඊට පස්සේ අපේ එන්න අපේ කලින් ක්‍රීඩා මේ ක්‍රීඩා සමාජයේ පරිණතයෝ වගේක් අපිට උදව් කරන්න පටන් ගත්තා. මේ මෑතක ඉඳන් ඉතාලි වලින් ඉඳන් තමයි අපිට උදව් කරන්නේ. ඒගොල්ලන් ඒ කමිටුවක් මොකක් හරි පිටෝලා මේ උදව් කරන්න අපිට පටන් ගත්තා. එතකොට දැන් හිතන්නේ ගිය අවුරුදු දෙසැම්බර් මාසෙ වගේ තමයි ඒක පටන් ගත්තේ. ඒතරේම පටන් අරගෙන දැන් කරගෙන යනවා. ඇත්තටම කිව්වොත් ගිය අවුරුද්දේ මුලදී තිබ්බ දෙයක් නෙමෙයි, අපිට අන්තිම අවුරුද්දේ අන්තිමට ඉතාම සන්තෝෂදායක විදියට ඒක කරගන්න පුළුවන් වුණා. තව දැන් අපි කතා කරොත් අපිට ඉස්සර මේ වගේ මේ ග්‍රවුන්ඩ් එකේ මුකුත් නැහැ, ලයිට්ස් මුකුත් දාගන්න විදියක් නැහැ, සෙල්ලම් කරන්න විදියක් නැහැ. ඒකර මේ ඔක්කොම ඒ ෆන්ඩින්ග්ස් වලින් කියන ආධාර වලින් ලැබුණු දේවල්ද? ඒ කියන්නේ අනිවාර්යෙන් මම හිතනවා සමහර දවසර අපිට සෙල්ලම් කරන්න මේ ලයිට්ස් තිබ්බේ නැහැ. අපි ඒ දවස්වල 6 මාර කළුරුනාද මැච් සෙල්ලම් කරන ගේම නවත්තලා දාලා ඉන්නවා. දැන් එහෙම නැහැ, අපිට සෙල්ලම් කරන්න පුළුවන්. අනික අපි තව කියන්න ඕනේ අපිට ඒ ඩිවිෂන් කෝච් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. අපිට ඒක මාර විදියට වටිනවා. ඔව්. එතකොට දැන් පුහුණු කර්තුමා ගැන මතක් කරනවා නම් දාමෝදරන් චන්ද්‍රසිරි පුහුණුකරු, මේ දීර්ඝ අධ්‍යක්ෂකීමක් තියෙන පුහුණුකරුවෙක් තමයි ඔබත් එක්ක මේ ක්‍රීඩා සමාජයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. පුහුණුකරුවාගෙන් ලැබෙන සහයෝගය ගැන මොකද හිතෙන්නේ? පුහුණුකරුවා ඉතාම දක්ෂ පුහුණුකරුවෙක්. මොකද කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට පවා දැනගන්න පුළුවන් විදියට ඒ පුහුණුකරුව අපිට කියලා දෙනවා. ඒක සමහර අපි වැරදි කරනවා, වැරදි කරාට බනින්නේ නැහැ. ආයි වැරද්ද ආයි එතනම හදනවා. ටග් ගාලා ඒක එතනම හදලා දෙනවා අපිට. ඒ වැරද්ද මේක කරන්න එපා, මෙතෙන්දි මේකයි වෙන්නේ කියලා ඒවලම හදලා දෙනවා. මේ වගේ ළඟට ඇවිල්ලා තේ කියලා කතා කරනවා. වීලු තාලුවෙන් හරි කියලා දෙන්න ඕන දේ අනිවාර්යෙන් ඒවලම කියලා දෙනවා. අනිත් එක මේ කරන ෆිසිකල් ෆිට්නස් අපිට ඒව මාරිදිර වටිනවා. අපි මීට කලින් ඒව කරලා නැහැ. ඇත්තට මේක කෝච් තාම හොඳ මැණිකක් අපේ ක්ලබ් එකට ආවේ. හරි. මම අහන්නේ මේ කණ්ඩායමේ ක්‍රීඩකෙක් විදිහට සහ මේ ඔබ පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩකෙක් විදිහට ඔබේ බලාපොරොත්තු මොකක්ද මේ කණ්ඩායමත් එක්ක තියෙන? අනිවාර්යෙන් මේ කණ්ඩායමේ ලංකාවේ තියෙන උසස්ම තැනකට තියන්න තමයි අපේ තියෙන එකම බලාපොරොත්තුව. හරි. ඉතින් අපි කතා කළේ ක්‍රීඩකයෙක් එක්ක පූර්ණ දිශාන්. අපි ඔබට සුබ පතනවා මේ කණ්ඩායමත් එක්ක ජාත්‍යන්තර නියෝජනය කරමු, ජාතික මට්ටම නියෝජනය කරන්න පුළුවන් කණ්ඩායමක් නිර්මාණය කරගන්න හැකි වෙන්නේ කියලා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. හොඳයි, අපි තවත් ක්‍රීඩකෙක් සමග කතා කරන්න සූදානම්. දැන් අපිත් එක්ක තුලා ඉන්නවා සමිත් කාංචන. මුලින්ම මම ඔබෙන් අහන්නේ, දැන් ඔබේසේකරපුර මේ ක්‍රීඩා සමාජය කියන්නේ ක්‍රීඩා සමාජ තුනක් එකතු වෙලා අද වෙනකොට දියුණුවටපත් වෙච්ච ක්‍රීඩා සමාජයක්. ඔබ මේකේ ක්‍රීඩකෙක් විදිහට ක්‍රීඩා කරනකොට ඇත්තටම ඔබේ අවංක හැඟීම් මොකද්ද මේ කණ්ඩායම සම්බන්ධයෙන් සහ මේ කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරනකොට ඔබට තියෙන අවංක හැඟීම්? ඇත්තම කිව්වොත් මේ වගේ කණ්ඩායමක් මේ ගමේ තියෙන එක ගැන ගොඩක්ම සතුටු වෙනවා. ඊට වඩා සතුටු වෙනවා ඒ ගමේ ටීම් එකේ කණ්ඩායම් තුනක් එකතු වෙලා හැදුන ඒ ටීම් එකේ සෙල්ලම් කිරීම ගැන ඇත්ත වශයෙන්ම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මේ ක්‍රීඩා සමාජය අපිට ඉස්සරට වඩා හොඳ ඉස්සරහට යෑමක් අපිට දැන් තියෙනවා. ඉස්සර වගේ නෙමේ, දැන් අපිට හැමදේම ක්‍රීඩා උපකරණ හැමදේම අපිට හම්බෙනවා. ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා මේ වගේ ක්‍රීඩා සමාජයක් එක්ක සෙල්ලම් කිරීම ගැන. ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා මේ කණ්ඩායමත් එක්ක දක්ෂ ක්‍රීඩකෙක් වෙන්න, ඒ වගේම මේ කණ්ඩායම ජාතික මට්ටමට ගෙනියන්න ඒ ශක්ති ධෛර්ය වාසනාව ඔබට හිමි වෙන කියලා ප්‍රාර්ථනා කරනවා නිව් සිටිසන් ටීවී නාලිකාව විදිහට. බොහොම ස්තුතියි අපිත් එක්ක තුනට.
අද අපි කතා කළේ ඔබේසේකරපුර සිටි පාපන්දු ක්‍රීඩා සමාජයත් එක්ක. ඉතින් ඔබ ඔබට අපේ දර්ශන වලින් පෙනෙන්නේ නැති ඉතා දක්ෂ තරුණයින් පිරිසක් මේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් තාමත් ලංකාවේ ඉන්නවා. ඒ නිසා අපි බලාපොරොත්තු නැති කරගන්න ඕනේ. මේ තරුණයන්ට අපි ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ඉහළටම ගෙනියන්න හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදට අපි වැඩසටහන අවසන් කරන්න සූදානම්. ඊට කලින් මතක් කරනවා අපේ YouTube නාලිකාව, New Citizen TV YouTube නාලිකාව අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ බෙල් icon එකත් click කරන්න. අපි ඉදිරියේදීත් මේ ක්‍රීඩා සමාජය එක්ක දක්ෂ තරුණයින් එක්ක අපි කතා කරන්න සූදානම් වෙමින් ඉන්නවා. ඔබට සුබ දවසක්.